මහජන උපයෝගිතා කොමිසම විදුලි අර්බුදයක් පිළිබඳව අනතුරු අඟවා තිබියදීත් විදුලිබල අමාත්‍යාංශයේ ජනන සැලැස්ම ගැන තැකීමක් නොකොට ජාවාරමක නිරත වීම වත්මන් විදුලි අර්බුදයට හේතු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. පෙන්නල තියෙන චිත්‍රය තමයි ජලහිගයක් කියන නිසා වැස්ස නැති නිසා විදුලිය කපනවා කියන සරල තර්කය. මේක ඇත්ත නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට 2016 ඉඳලා 2019 මෙවැනි විදුලි අර්බුදයක් ඇති වෙනවායි කියන අනතුරු ඇඟවීම කරලා තියෙනවා. විදුලි බල අමාත්‍යාංශයෙන් ලේකම්මරයයි එන ඕනම ඇමතිවරේ මේ ජනන සැලැස්ම දිහා බලන්නේවත් නැතුව හැමතිස්සෙම කරන්නේ මොකද්ද? හදිස්සි මිලදී ගැනීම වලට යනවා. හදිස්සිය හදනවා. ජනන සැලැස්ම පැත්තක තියලා හැමතිස්සෙම විදුලි බල මණ්ඩලෙ මොකද කරන්නේ මේ දැන්? ඒස් ඇම්බිලිපිඩිය කියලා බලාගාරයක් තියෙනවා පෞද්ගලික හිමිකරුවෙක් යටතේ. ආසන්න වශයෙන් මෙගෝට් 100යි. ඒස් මාතරින් මෙගෝට් 20යි. ඇග්‍රිකෝ කියන ආයතනයේ එක මෙගෝට් 60යි. ඒෂියා පවර් කියන එක මෙගෝට් 50යි. රට ජනතාවට කියනවා 30ට හරි 45ට හරි අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා විදුලි බලය. රුපියල් 6ට 10ට 15ට ගන්න තියෙන ඒකකයක්. රුපියල් 35ට ගන්න කාගේ සල්ලි වලින්ද? බටකොඩ මහත්තයාගේ සල්ලි වලින් නෙමෙයි. මේ පාඩුව දරා ගන්න වෙන්නේ තායි ජනතාවට, රට ජනතාවට. ඔය ඒස් ඇම්බිලිපිඩිය බලාගාරයේ එක්ස්පයර් වුණාට පස්සේ කෝප් කමිටුවේදී අපි කිව්වා මේක. රජයට ගන්න. රජයේ තක්සේරුව දුන්නේ මිලියන 2365යි. ගත්තේ කීයටද? මෙගෝට් එක යුනිට් ගානට හදලා 2016 ඉඳලා 2020ට ඒගොල්ලෝ එකඟතාවයට ගියා. මිලියන 2365ට ගන්න තිබිච්ච එක මිලියන 4560 ගත්තා. පාඩුව මිලියන 2195. මෙන්න මේ ජාවාරමේ කොටස්කාරයෝ අද විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ මං වගකීමෙන් කියනවා මේ අසාර්ථක අයවැය පරාජය කරන්න පුළුවන් කියන කාරණේ අයවැය දෙවනිවර කිරීමේ ඡන්ද විමසීමේදී අපි දැක්කා. ආණ්ඩුවට 119ක් හම්බුණා. 119න් 14ක් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද. 76ක් විරුද්ධව ඡන්දේ දුන්නා. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ 29 දෙනා නිකන් හිටියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ 29 දෙනයි 76 දෙනයි දුන්නා නම් 105යි. තරාදිය දෙපැත්ත බැලන්ස් වෙලා තියෙන්නේ. 105 පහ දෙපැත්තේ තියෙනවා. ඒකට TNA එකට පවා අයවැයට පක්ෂ වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව හිතන්න වෙනවා. අයවැයට විරුද්ධව පස්වෙන්ද අපි ඡන්ද දෙනවා. ඡන්ද දුන්නොත් අනිත් විරුද්ධ හැමෝම එක්සත් ජාතික පක්ෂයට මේ ආණ්ඩුව පවත්වාගෙන යන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අධ්‍යාපන ක්‍රමය ඉදිරි වසර 10 තුළ දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාග්‍රියේ ශාන්ත පවුලු බාලිකා විද්‍යාලය අද පෙරරුවේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මිලාගිරිය ශාන්ත පාවුර බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ නවීකරණය කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීම අද පෙරවරුවේ සිදුවුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාව සඳහා අකිල විරාජකාරිය වසම් රවි කරුණානායක යන අමාත්‍යවරුන්ද එක්ව සිටියා. අද දේශපාලකයෝ ඉන්නවද? නායකයෝ ඉන්නවද? අපේ දුකෙන්වත් කියන්න අවශ්‍ය වන්නේ අද දේශපාලකයෝ ඉන්නවා, නමුත් නායකයෝ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. නායකයෝ කියන්නේ එන වර්ෂ ගණනාවක් ගැන හිතන නායකයෝ. තමා ගැන නෙමෙයි හිතන්නේ, රට ගැන හිතන්නේ. රැකී රක්ෂා ප්‍රශ්න විසඳනවා කියන්නේ උසයට සිකියුරිටි ගාඩ් කොටයට කම්කරු කියන තත්ත්වෙ නෙවෙයි. අප රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද තියෙන නායකත්වයේ සහ ඒ අයට දෙන පළපුරුද්ද. ඒ කාලෙදී අපි ඝනදේනු කරේ ලිපිලියවල. හදිසියේ ඕන්නම් විදුලි පණිවිඩයක් ඇව්වා. වෙන මාර්ගයක් තිබුණේ නැහැ. අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. අද අලුත් තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. ඒ තාක්ෂණය අපේ අධ්‍යාපනයට වැඩිලා තියෙනවා. දැන් බලන්න ඉතින් මේ හැම එකිනෙකා එක්කම අපි කම්පියුටර් යන්ත්‍රේ Google දානවා, YouTube දානවා, Twitter දානවා. දැන් Twitter කරන්නේ අගමැතිතුමයිලා නිකන් අපේ කාලේ ගත කරනවා කියලා කවුරු හරි ඉන්නේ. පින්තූර ගන්නවා, ඊමේල් කරනවා. මේකක්වත් ඒ කාලේ නෑ. ඒ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ලෝකයන්නේ තෙන්ට ස්මාර්ට් යුගයකට. මේ ස්මාර්ට් යුගය තව අවුරුදු 10 කින් වෙනත් යුගයක් බවට පත් වෙයි. අන්න මේ නිසා අදයි බලන්නේ අලුත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වෙනවා. අවුරුදු 10ක් තුල මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම දියුණු කරන්න ඕනේ. හම්බන්තොට වරාය පිහිටීම අති නිතා වැදගත් වන බව පසුකේදා හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා මුල්ගලක බීමට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකින්ගේ මුවින්ද කියවුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද පැවති ගුරු උපහාර උළෙලක් සඳහා එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. දකුණු පළාතේ අධ්‍යාපනයේ නැගා සිටවීම සඳහා විශිෂ්ට සේවයක් කළ ගුරුවරුන් ඇගීමේ උපහාර උළෙලක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මම සම්ප්‍රදායික කතාවක් කරන්න යන්නේ නැහැ. උතුමා ඉදිරියේ කරන පළවෙනි කතාව. සමහර වෙලාවට හිටපු ජනාධිපතිතුමනි මගේ දේශපාලනය කරන අවසාන කතාවකුත් වෙන්න පුළුවන්. ඔබතුමා පවරපු වගකීම තමයි මේ. ඔබතුමා ජුලියස් සීසර් නම් මට පැවරුනේ මැක්සිමස්ට පැවරච්ච කාරණාව. මේ ඉන්න ජනාධිපතිතුමනි හම්බන්තොටින් මම නායකත්වයේ දීපු සේනාව. ඒගොල්ලෝ තමයි බ්‍රිගේඩියර්ලා, අධ්‍යාපනයේ කර්නල්ලා, මේජර්ලා මේ ඉන්නේ හම්බන්තොට බ්‍රිගේඩ් එක.
දකුණු පළාතේ ගුරුවරුන්ට තමන් කරපු සේවය අගයමින් මෙවැනි උපහාරයක් දැක්වීම සියලුම ප්‍රදේශවලට ආදර්ශයක් වශයෙන් මම දකිනවා. අද හම්බන්තොට දිස්ත්‍රික්කය කෙරෙහි සමහරු ඉරිසියාහැකින් බලනවා, පපරහැකින් බලනවා, වරායක් තියෙනවා, පාරවල් ලස්සනට තියෙනවා, සමහරු අනෝ මේ පාරවල් වල වීවේලනවා විතරයි කියලා කියනවා. අධිවේගී මාර්ග ඇවිල්ලා තියෙනවා, ගුවන්තොට පොලක් ඇදිලා තියෙනවා, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා තියෙනවා, ක්‍රීඩා භූමිය ඇවිල්ලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ. මුළු ගමම අලුත් සංවර්ධනයකට යොමු වෙලා තියෙනවා. ද වරායේ තියෙන වැදගත්කම පසුගියදා මෙහි මුල්ගල් තියන්න ආපු අවස්ථාවේ කෙරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. කළ විතරද කියලා ඒ ආපු නායකින්ගෙන් කියවුණා. කොතරම් වැදගත් ස්ථානයකද වරායක් පිහිටෙව්වේ කියලා. සීනුට් එක ළඟම තියෙන වරායක් බවට පත් වෙලා ඒ වරායක් ළඟ ගුවන්තොට පොලක් ඇදීම තුළ ඒ වඩාත් වැදගත් ස්ථානයක් බවට සම්බන්ධොට පත් වෙලා තියෙන වෙලාව. මේ සංවර්ධනය තමයි අපෙන් බලාපොරොත්තු වුණේ. උව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට බැන තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිට වැඩපරිචණයක් ආරම්භ කළා. වර්ජුකින් පවසන්නේ ප්‍රධාන අමාත්‍යවරයා අදාළ වෛද්‍යවරියගෙන් ප්‍රසිද්ධියේ සමාව ලබා ගත යුතු බවයි. බදුල්ල දෙමෝදර රෝහල් භූමිය හරහා පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතිව පුද්ගලික නිවාස කිහිපයක් සඳහා ගමන් කිරීමට පාරක් කැපීමට ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදී. එසඳහා වෛද්‍යවරුන් සහ ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබූ අතර පසුව ප්‍රධාන අමාත්‍යවරයාගේ බවට පැවසෙන පිරිසක් පසුගිය 25 වනදා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට දැඩි අලාභානි සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා පසුගිය 26 වනදා ඇල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මෙතෙක් අදාළ සිදුවිය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. පසුව චාමරසම්පත් දසනායක ප්‍රධාන අමාත්‍යවරයා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සහ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට සිය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. එහිදී ප්‍රධාන අමාත්‍යවරයා නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට දැඩි ලෙස බැන තර්ජනය කරන ආකාරයයි මේ. අනේ මහමැතිතුමා, මෙතන පෞද්ගලික ප්‍රශ්න ගාව ගන්න එපා. පෞද්ගලික ප්‍රශ්නයක් තමයි ඔයාගේ තියන්නේ මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කවදාවත් උන්නේ නැනේ ප්‍රශ්නයක්. අපි හැම විටම මිනිසුන්ගේ පැත්තේ. මිනිසුන්ගේ පැත්තේ ඉන්නේ. මහමැතිතුමා, පෞද්ගලික ප්‍රශ්න ටික අපච්චිට එන්න කියන්න. විසඳ ගන්න. ඒවට කිසිසේත්ම මාව ගාව ගන්න එපා. විසඳ ගන්න, මාව ගාව ගන්න එපා ඒවට. ඕනෙ මෙමින් දියන මගේ මීටින් එකට ආවනම් ඕනෙ ගෙලියන් තියලා යන්න. ඔයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන අද ડોක්ටර් කෙනෙක් වෙලා ඉන්නේ මේ රටේ මහජනතාවගේ තල්ලු වලින්. අපි කා ඉන්න? ඔයාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් විතරයි. ඔයාගේ තාත්තට ඔයා ડોක්ටර් කෙනෙක් කරන්න ඔයවා මගෙන් අහගන්න දෙන්නපා. මෙදක්වා ඊට නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සියලු රෝහල් කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට එල්ලුණේ දැඩි බාධාවක්. වර්ජනය හෙට පෙරවරු දක්වා පැවැත්වීමට නියමිත අතර එදක්වා චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවට වෛද්‍යවරුන් පවසනවා. අපි දියුසීමේ සීමාවක් තියෙනවා. ඒක පාවිච්චි කළා තවද කල් මරන්න නැතුව අපි කරපු මූලික ඉල්ලීම් තුන ප්‍රසිද්ධියේ අපි කියන වගන්තයක සමාව ගැනීම, මේ අදාළ පාර්ලිමේන්තු නීති ක්‍රියාත්මක කිරීම, එදා පැනවැදිරි අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, ඒ තුන ක්‍රියාත්මක විය යුතුමයි. එසේ නොවුනහොත් ඌව පළාතේ මේ වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු බොහොමයක් අඩාලලා තියෙනවා. එයි බර වගකීම මේ කිසිම මිනිසු ගැන හැඟීමක් නැති ඌව පළාතේ මහාමති කියා ගන්න චාමර සම්පත් දසනායක අනිවාර්යෙන් බාරගත යුතුයි. අපි ආරාධනා කරනවා අනිකුත් රජයේ නිලධාරීන්ට අද දිනේ මේ වෛද්‍යවරිය එදා ගුරුවරිය හෙට දිනේ ඔබම ඔබගේ බිල්ලක් වෙන්න පුළුවන්. ඊට පෙර පෙරටෙන්න පොදු සටන් කරමු. සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුම් හැඳගත් විදේශිකයන් පිරිසක් යොදා ගනිමින් මහනුවර නගරයේ වාර්තා චිත්‍රපටයක් රූගත කරන අතරතුර නගරවාසීන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ අදාළ පිරිස මුල් ඇඳුමට අගෞරව කරන බව පවසමින් ඔබ මේ දකින්නේ බෙල්ජියම් වීඩියෝ නිෂ්පාදක කණ්ඩායමක් දේශීය නියෝජිතවරියකද සමග මහනුවර නගරයේ රූගත කළ ඒෂියා එක්ස්ප්‍රෙස් නම් වාර්තා චිත්‍රපටයක දර්ශන පෙළක්. They didn't know what's this clothes. They only wear it. They get it and wear it. They don't know anything. එම රූගත කිරීම අතරතුර නගරවාසීන් ඊට විරෝධය පළ කරන අයුරුද හිදක්නට ලැබෙනවා.
පසුව මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති හිංකෙන්ද මහතා මහනුවර පොලිසිය නිලධාරීන් සමග එක්ව අදාළ පිරිස රජින හෝටලයේ වෙත කැඳවා ගෙනාවා. මේක මේක ට්‍රැවල් ඩොකියුමන්ට් එක ගෑනිට අන්දන එළිතුමයි මිනිහට අන්දන එළිය මාරු කරලා යොදා ගන්න බැරි විකෘතියක් නේ. අපි වෙන ගන්න අපේ අපේ මේක අපි ඩොකියුමන්ට් එකක් කරනවා. ඒක තමයි මේ ෂූට් කරගෙන ගියේ. එතකොට මේ මුල් ඇඳුම වෙඩින් කොස්ට්යුම් එක ඇඳලා තමයි පින්තූර ගන්න. එතකොට ඒගොල්ලෝ මෙතනින්දලා මෙතෙන්ට එනකොට ඒක බාගෙට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. අදාළ රූගත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතුළු ආයතනවලින් පූර්ව අවසරද ලබාගෙන තිබුණා. විදේශිකයන් පිරිසක් පිරිමි විවාහයක් සම්බන්ධව ෆිල්ම් එකක් ෂූට් කරගෙන හිටියා. ඉතින් අපි විරුද්ධ වුණා ඒකට. අපේ මුල් ඇඳුම පිරිමි කෙනෙක් ඇඳගෙන මේ ඇඳුම විකෘති කරලා අශෝභන විදියට වීදියේ සංචාරය කරමින් සිටියා. බොහොම කනගාටුයි කියන්නේ මේ චිත්‍රපට සංස්ථාවෙන් තියෙන අවසර ලැබිලා. ඒ තියෙන ආරක්ෂක අමාත්‍යාංශේ මේ තියෙන මේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී මේ ඔක්කගෙම මේ තියෙනවා මේ ඉන්ෆේ අරගෙන. නමුත් කරුණක ඉල්ලා සිටිනවා මේවට අවසර දෙන අයට. ජනතා විරෝධී එල්ල වූ දර්ශන මකා දැමීමට නිෂ්පාදන කණ්ඩායම එහිදී එකඟ වුණා. This is completely empty. You can check. This is full black. You see the screen. It proves this is full black. We destroyed all the materials. 100% definitive. Please check. Yes, you please can check it. Huh? Please check it. Right. Full black. There is no more material. Right. If you want to break the car, we can also break it. Right. We understand. And I'm really, really sorry. I can tell you really, really sorry. Then Rotamata Hiru. Rotamata Hiru. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එවකට වරන්තකරුවෙකු සිටි හිටපු ලුතිනල් කමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත නැමැත්තාට නාවික හමුදා මුලස්ථානය තුළ සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව පරීක්ෂණවලදී තහවුරු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැන දුන්නා. තරුණයින් 11 දෙනෙකු බැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සැකකරුවෙකුට සැඟව සිටීමට අනුබල දීමට අදාළව නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන දුන්නේ නේවි සම්පත් නැමැත්තාගේ බිරිඳකින් සහ අනිය බිරිඳකින් ලබාගත් සාක්ෂි අනුව මෙය තහවුරු වන බවයි. ලබන 10 වෙනිදාත් ඉන්ධන මිල ඉහළ දැමුව හොත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සිදුවන බව පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ පවසනවා. 10 වෙනිදා සූත්‍රයේ ප්‍රියාත්මක කරන්න ආවොත් දවස් දෙකක් ඇතුළත අපේ ගාස්තුවත් සකස් කරලා දුන්නේ නැත්නම් ගාස්තු චක්‍රයක් හදාගෙන අපි ක්‍රියාත්මක කරනවා. පුළුවන් නම් රූට් පර්මිට් කැන්සල් කරන්න. අනුරාධපුර පෙරියන්කුලම පළුගස්වැව ගම්මානයේ මෙම දරුවන් තිදෙනා ජීවත් වූ නිවස ඊයේ රාත්‍රියේ හදිසි ගිනිගැනීමට ලක්ව විනාශ වී ඇති අතර දරුවන්ගේ සියලු අධ්‍යාපන උපකරණද ගින්නෙන් විනාශ වී තිබෙනවා. තමාව අනතුරට ලක් කරමින් මෝටර රථයක් පැදවූ අධි නීතිඥවරයෙකුට නීතිය නිසලස ක්‍රියාත්මක නොකළ බව පවසමින් කල්පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අද කටාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අනතුර සිදුවන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. පිටකොටුව තුන්වන හරස්වේදී වෙළඳසැලක අද පස්සරුවේ ගින්නක් හටගත්තා. ගිනි නිමන දෙපාර්තමේන්තුව රථ හතරක් යදාගෙනමින් ගින්න මෙඩ පැවැත්වීමට කටයුතු කළේ මෙලෙසින්. මේ සූදානම සමගින් යන්නට පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගමතුර කතන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම ඕනේ අද රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.